අම්මගත්. කනකොට. දැන් මේ කණෙන් ඇහෙනවද? මේ කණෙන් ඇහෙනවා කියලා දැනෙනවද? අවුරුදු 3ක් ඇහෙන්නේ නැතුව තිබ්බද? 6ක්. අය මොකද කියන්නේ ඔක්කොම? මේ ඔපරේෂන් කරන්නත් බෑ කියපු ලෙඩෙක් ඈ. මේ දැන් ඇහෙන්නේ. හරි ගියා. අවුරුදු 6කට පස්සේ. මේ ඇහෙන්නේ. ඔපරේෂන් කරන්නත් බෑ කියලා. කයිල මැරිලා. මේ අපේ ලංකාවේ බෑ කාටවත්. නමුත් හොරෙකුට පුළුවන්. අපි හොරු. රටේ අපි හොරු. එහෙනම් අපිට අවස්ථාවක් නෑ අද රටේ. ඉතන මං මේ තෙල් බොන්න දීලා වෙදකම් කරද්දී පිළිකා රෝගෙන් 100ක් බැලුවා නම් 90ක් ඉතින් හොඳ වෙනවා පළවෙනි අවස්ථාවේ. ඒක මාධ්‍යයක් දානවා මං මිට අවුරුදු 3කට දුරදී මෙතන අත්පනා අපිට ලෙඩ දෙන්නේ පරපරයි. මෙතන නම් මැරිලා නෑ අද වෙනකම් මැරිච්ච මිනිස්සු පණ ඇවිල්ලා තියෙන්නේ මෙතන. ඊයේ දෙකෙනෙක් පණ ගිහලා මම ඔය කියන්නේ අවස්ථාව ගන්න බෑනේ ඔයගොල්ලන්ට. ඊයේ යමක් මෙතන වුණා මට ඒ වගේ මම කතා කරන්නේ. ඒක පිළිගන්න බැරි තරම් දේවල්. මේ වගේ තියෙන කකුල් මෙහෙම වෙනවා කෙලින් වෙනවා. නොපෙනෙන පේන්නේ නැති අස්සල් හොඳට පේනවා. දැන් ඔයාලා මගේ ඇද්දි බලන් ඉන්නකෝ තාම. පේන්නේ නැති අස්සල් මෙතන හොඳට නම් පේනවා. ඒක දෙකක් බොන්න දෙන්න අද මට මේ අවශ්‍ය වටපිටාවක් හැදිලා දෙන්නේ නැහැ කවුරු. වෙන රටකට ගියා නම් අපි කොච්චර රටවල් වලට වටේද? නේද? නමුත් මේ තෙල් එක පාවා ඇමරිකාවෙන් ගිහින් අපි දෙන්නේ අපිටත් දෙන්නේ කියලා ඇමරිකාව මේ ඒ වෙනකම් කරන්නේ. ඒ රටවල් වලට අපි වටිනවා. අපේ රටේ නේද? එක බොණ්ඩ දීලා වැඩකම් කරවත් බය නැතුව මං කියන්නේ මට ලෙඩු බර ගන්නක් හොද කෙරේ හැකි මේ රටේ. නමුත් අභාග්‍ය ඉස්සර වෙලා තියෙනවා. කාලකන්දි නපුන්තුගේ අපේ රටේ ඉන්නේ. අවශ්‍ය වටපිටාවක් දෙන්නේ නැහැ. ඒක අපරාධ අපේ කාලේ. මේ දෙයිද බොණ්ඩ දීලා වැඩකම් කරද්දී අවුරුදු දෙකක් මම වැඩකම් කරා. ඈ දොස්තරලට කට උතර නැහැ. එයා දොස්තරල ඇති සමාජයට ඈ දවසරෝ ඉස්සර දොස්තරල තුන් හතර දෙනෙකුත් එනවා මං ගාව. අපේ රටේ තත්ත්වය තේරුම් ගන්න ළමයිලා. ඒ වෙනකොට කෑ ගහන්නේ මොනවද අපේ අපේ උරුමවල නේද? මේ අතීත උරුම දෙයක් මේ අපේ. මේවා අපේ අතීත දෙයක් මේ මං කරන්නේ නේ. තෙලුවේ විශ්ව බලයේ දෙක එකතු. ඔයාලා මිතන පේන්නේ නැති කෙනෙකුට පෙන්වන්න මෙහෙම කළාද කන් ඇහෙන්නේ නැති කෙනෙකුට අස්සන්න. මේ තෙල් විතරක් කියලාද ඔයාලා හිතන්නේ? තාම මොකක්ද තියෙනවනේ? ආ ඒක තේරුම් අරගෙන ඔයාලගේ ලෙඩේ වෙත කන් කරලාද ඔයාලා මට පීඩාව දෙන්න එපා. ඕගොල්ලෝගේ ලෙඩේ නේද? පළවෙනි පාරෙන් හඳුන්නේ නැත්තම් බය වෙන්න එපා. තව පාරක් එන්න. එන්න කාටවත් සල්ලි නැත්තම් ඕන වෙලාවක ඇවිල්ලා අපිට කියන්න. ඔයාලගේ ලෙඩේ පළවෙනි පාරෙන් හඳුන් නැත්තම් නැවතෝතාවක් එන්න. එන්න කාටවත් සල්ලි නැත්තම් ඕන වෙලාවක ඇවිල්ලා අපිට කියන්න අම්මිදාද. ඕන වෙලාවක ඇවිල්ලා ලැජ්ජ වෙන්න එපා ඒවට.